යුනයිට් වෘත්ති සම්පීකත්වත් එක්ක අපි සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවේ මූලික අරමුණ උනේ 28 වෙනිදා සංවිධානය කළ තියෙන විරෝධතාවය සම්බන්ධ ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම. විශේෂයෙන්ම ලබන 28 වෙනිදා මේ රටේ පෞද්ගලික අංශ සේවකීන්ට ඔවුන්ගේ ජීවිතයට බරපතල බලපෑමක් එල්ලගෙන ක්‍රියාමාර්ග කාණ්ඩු ගන්න සූදානම් වෙනවා. අපි ඉල්ලා හිටනවා මේ රටේ 123ක් වෙන පෞද්ගලික අංශ සේවකීන්ට මේ ප්‍රශ්නේ දිහා දැන්වත් ඇස්සරලා බලන්න කියලා. ඔබගේ අර්ථසාධක අරමුදල හරියටම භාගයකින් කප්පාදු කරන අවුරුදු 15ක් යනකොට හරියටම හරි අඩකින් කප්පාදු වෙන තීරණයක් තමයි මේ ගන්න හදන්නේ. අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතිකයේ 9% දක්වා පල්ලෙහාට ගෙන්න හදනවා. මේක හරහා අර්ථසාධක අරමුදල ක්‍රමානුකූලව දිය වෙනවා. මේ අපරාධය කරන්න හදන්නේ මේ රටේ ධනේ වංචා කරපු එක පැලැන්තියක් තමන්ගේ දේශපාලන බලයත් ආරක්ෂා කරගෙන තමන්ගේ ව්‍යාපාර සියල්ල ආරක්ෂා කරගෙන ඔබ මතින් තමයි මේක යවන්න හදන්නේ. ඒ නිසා 123ක් වෙන පෞද්ගලිකන් සේවකින්ට කියනවා මේ විරෝධතාවයට එකතු වෙන්න, රට පුරා මේ විරෝධතාවේ කොළඹ නගර පැවැත්වෙන මේ විරෝධතාවයට එකතු වෙන්න. ඒ වගේම මේක මෙතනින් මේ 28 වෙනිදා ගන්න ප්‍රයාම තීරණයක් පමණක් නෙමෙයි, එතනින් එහා තව තීරණ ගණනාවකට ආණ්ඩුවට යන්න වෙනවා මේ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේකට විරෝධය පළ කරන්න කියලා. ඒ වගේම අපි මහබැංකු අධිපතිවරයාට මෙන්න මේ කරුණු ප්‍රමාණය අපි කිව යුතු තියෙනවා. මහබැංකු අධිපතිවරයා තවමත් නිශ්චිත නිල ප්‍රකාශයක් කළ නැහැ. මේ හරහා මූල්‍යමය වශයෙන් මුදල් මේ වශයෙන් කතරම් හානියක් සිද්ධ වෙනවද කියලා මේ අරමුදලට. ඒ ඇයි ඔහු ඒක නොකියන්නේ? ඒ වගේම මහබැංකු අධිපතිවරයා අපි ප්‍රශ්න කරනවා එකම විටක ආයෝජනය කරපු අරම බඳුන් කර දෙකකට පුජ්ජලිකාංශ කෙනෙක් ආයෝජනය කර බඳුන් කරයක් තියෙනවා. ඒ වගේම අර්ථසාධක ආයෝජනය කර බඳුන් කරයක් තියෙනවා. මේ බඳුන් කර දෙකට සම ආකාර දෙකකින් සලකන්නේ මොන පදනම යටදීද? ඒ වගේම මහ බැංකු අධිපතිවරයාට සහ මූල්‍ය මණ්ඩලයට අයිතියක් තියෙනවද කම්කරුවන්ගේ මුදල් සම්බන්ධ තීරණයක් ගන්න? ඔවුන්ට අර්ථසාධක අරමුදල පනතින් අයිතියක් තියෙනවා ආයෝජනය කරන තීරණ ගන්න. ඒක ඇත්ත. හැබැයි ආයෝජනය කරන තීරණය කරන බලය තිබ්බට ඔවුන්ට පුළුවන් ද අරමුදලේ භාගයක් කප්පාදු කරන නීතිමය තීරණයක් ගන්න? ඒ නිසා මේක බරපතල විදිහට මේ රටේ නීතිය සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරමින් කරන දෙයක්. ඒ නිසා අපි දැනුත් බල කරනවා 28 වෙනිදා මේ තීරණය ගන්න එපා කියලා. ඒ වගේම මේ ක්‍රියාවලියට රහිව අපි ඉදිරියේදී තවත් දවන්ත ක්‍රියාමාර්ග ප්‍රමාණයකට වැඩ කරන ජනතාව සංවිධානය කරන්න අපි සූදානම් ඉන්නවා. වැඩ කරන ජනතාවගෙන් විශේෂයෙන් පුජ්ජලිකන් සේවකයන් ඉල්ලා හිටනවා මේක නොදැනගෙන ඉන්නවා නම් දැන්වත් මේක දැනගන්න. ඔබ නොදැන ඔබේ අර්ථසාධක අරමුදල කොල්ල කෑමට මේ පාලක බලන්ති සූදානම් වෙනවා. ඒ නිසා ඊටකට ඉවරි එළියට එන්න 28 වෙනිදා දවල් 12ට කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණයට සම්බන්ධ වෙන එක අපි ඉල්ලා හිටියා.